දැක්මකින් නිවැරදි යුක්ත වෙච්ච කෙනා ඉතර වෙනවනේ. දැන් මොකක්ද වචන වලින් කියන්නේ? මොන සංසිද්ධියද වචන වලින් කියන්නේ? මොන විග්‍රහයක්ද වචන වලට පෙරලා තව කෙනෙකුට කියලා දෙන්නේ? බෑනේ. පොඩ්ඩක් හරි සාධාරණයි මොකක් කතා කරන්න බෑ කියන එක. නේ? අන්න ඒක පසේ බුදු. නේ? මොකක් කතා කරන්න බෑ. ඒක සාධාරණයි. එතකොට එහෙනම් මොකක් කතා කරන්න බෑ කියන එකට දෙයක් ඉස්මතු කිරීම තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට ඒ කියපු, ඒ කියන්නේ ඇත්තටම මේ වචන තුල ගැළපීම් වල තියෙන්නේ අපට අපේ මේ ඇතුළ වෙනස් කරන එකක් නෙමෙයි. මේක ගැළපීමක් අපට ලැබෙන එකක් නෙමෙයි. අපේ ඇතුළ කියන්නේ අපේ කෝණ වෙනස් කරන එක. එතකොට මම අර සිරිපාද උපමාවෙන් පැහැදිලි කරේ. අර හරියට අල්ලගත්තේ නැත්නම් ඒ කෝණ වෙනස් වෙන විදිහට මේ පෙන්නපු විග්‍රහය හම්බෙන්නේ නැහැ. එතකොට ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇසේ විඤ්ඤාණ ඇතිකල්ලි කියනකොට අපට ඇසකුත් වෙනව ලැබිලා හම්බෙලා රූපෙකුත් වෙනව හම්බෙලා විඤ්ඤාණෙකුත් වෙනව හම්බ වෙලා අපට තින්න සංගති පස්සවත් ලැබිලා දැන් එතකොට මේ කාරණාව ඇත්තම අපට ලැබෙන්නේ නේද? මෝඩකමින්ද මේක තියෙන්නේ නෝනක්කාරකමින්. ඉතින් මෝඩකමින් තියෙන තින්න සංගති පස්සෝ නිවැරදිව හම්බ වෙනවා කියන එක නෝනක්කාරකමට ලැබීමක්ද? වෙන්න බෑනේ. තින්න සංගති පස්සෝ විග්‍රහය තියෙන්නේ මෝඩකමද? දැන් අපට හරියටම හම්බ වෙනවා. වෙන්න තින්න සංගති පස්සෝ විග්‍රහය. හරිම මේක. අපි නෝනක්කාරයෝද මෝඩයෝද? මොඩියෝ ඇයි මේ විග්‍රහයේ තියෙන අවිජ්ජා සම්පස්සජේන ඒකනේ තියෙන්නේ. ඉතින් අපට ඒකනේ හම්බෙලා තියෙන්නේ. ඒක හම්බවනවා හරි මොඩියෝනි. එහෙනම් අපි හිතමු එක සම්පූර්ණ අර්ථ ශූන්‍යයි. කිසිම අර්ථානිත බවක් නෑ. තනි කර හිතලා තියෙන කාරණාව මොඩකම වර්ධනය වෙන එක. එතකොට එහෙනම් ඒ ඔක්කොම විමසන්න දුන්න කාරණා. අඥාන කෙනාට හිතන්න දෙයක්. අවබෝධයෙන් යුක්ත කෙනාට වචන ටික ජීවිලක් විතර. අන්න යාට ඒ කියවෙන්න පුළුවන් විදිහ දෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ නිසා තමයි මේ ලෝකේ කවුරු දහමක් කියවත් කවුරු මොන විදිහකට කියවත් බුදුරජාණන් වහන්සේ අපිටම මම අර පොතේ අවසාන ලිව්වේ එකයි සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම රාජකුමාරයා කියන කෙනා නෙමෙයි කවුරු හරි අපිට බුදුන් වහන්සේගේ නමක් මොකක්වත් කියන්නේ නැතුව කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. ගුරුවරයෙක් ඉන්නවනම් බුදුන් වහන්සේගේ නමක් මොකක්වත් නැහැ. අවබෝධ කරන්න පුළුවන්. හැබැයි අවබෝධයේ යුක්ත භාවයයි බුදුරයන් වහන්සේ. එයාට ඒ තුලින් මේන කාරණාවක් තමයි දැන් මේක අවබෝධයක් මේක වචන වලට කියන්න බෑනේ. මෙහිම කියන්න බැරි කාරණාවක් මෙහිම විග්‍රහ කරේ කොහොමද? අන්න ඒකට අපට ලෝකේ පුජ්‍යලයේ විශේෂ පුජ්‍යලයක් මේක කිව්වා. අන්නේ පුජ්‍ය සම සිද්ධාර්ථ ගෞතම. අන්නේ කිතා බුද්ධ කියන කාරණයි ස්මතුනේ. ඕනම කෙනෙක් ලෝකේ කියන්නේ වෙන කවුරුත් නැහැ පසේ බුදුරුන්ට බෑනේ. එහෙනම් ආර ශ්‍රාවකයෙක්නේ කවුරු හරි. නැත්නම් කවුරු හරි බුදුන් වහන්සේ ශ්‍රාවක. එයා ඒ කාරණාව ඉදිරිපත් කරා නම් කවදාකවත් බුදුරයන් වහන්සේව නාමිකව හඳුන්වා නොදුන්නත් බුදුරයන් වහන්සේව හම්බ නොවී තියන්නේ. ඒකයි. ඒ කියන්නේ හැබැයි කෙනා නෙමෙයි. දැන් කුක්කුසාති දැක්කේ? කුක්කුසාති බුදුරණවහන්සේ කලින් දැක්කනේ. කෙනා දැක්කා. හැබැයි දහමේ බුදුරණවහන්සේ දැක්කා. එතකොට දැන් මෙතන මේ බුදුරණවහන්සේම කියලා හිතෙන්න රූප ස්වභාවයේ තියෙනවා. කරුණ ගොඩක් තියෙනවානේ. නැත්තම් බුදුරණවහන්සේ මේ පුජ්‍යලයේ කියලා හිතෙන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අපිට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතාව හම්ුණා කියලා ඒ අවස්ථාවේ. නමුත් රූප ස්වභාවයයි කරුණුයි සියල්ලක්ම එක ගත්තාට පස්සේ බුදුරන් වහන්සේ කියන කාරණාවට ඒ කියන්නේ ඉන්න පුජ්‍යලයා ඉන්න පුජ්‍යලයා බුදුරන් වහන්සේ කියන කාරණාවට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ඇත්තම දැන් සේක කෙනෙකුත් ලෝකේ ජීවත් වෙන එක්කෙනෙක් නේ. රහතන් වහන්සේත් ලෝකේ ජීවත් වෙන එක්කෙනෙක් නේ. ලෝකේ විවාහරි. එතකොට රහතන් වහන්සේත් මේ ලෝකේ විවාහර වචනත් එක්ක ජීවිතය ගත කරනවා. එතකොට ඒ හා සමානම දැක්ම නෙමෙයි වචන ටික ඉදිරිපත් කිරීම තව කෙනෙකුට හිතන්න අන්න එකයි ධර්මය. හැබැයි රහතන් වහන්සේගේ හෝ සේක කෙනාගේ දැක්ම කියන විග්‍රහය ගත්තාම
ඒක අපට මනින්න බෑ. දැන් අපි ඒක මනින්නේ ඉන්න පුජ්‍යලයක් මෙහිම දකින්න නැති. නෑ ඒක අපට අදාළ නෑ. ඒකයි දිට ධම්ම කියන අනුපලබ්බී මානෝ කියන කාරණාව එක්ක අර යමක සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ රාතන් වහන්සේ පිළිබඳව.